ලොකුවට බයිවෙන්ඩ වුවමනාවක් නෑ. මං අරිෂ්ටයකුයි කසායකුයි කියන දෙන්න. මාහයට එකක් පත්තියන් වෙද්දී මේ දරුවගේ ඔය අසනීප ගත්තිය ඇල්ල පුතාගේ වයස කියද කිව්ව දාසයලොට දාසය මාන්සවෙලා ඉගෙනගන්නේම කාලනව ඒවයි කියලා ඔය පාඩන් කරනකොට එහෙම වැඩිය නිතිමරණය එකන ඇඟට ගුණ නෑ. එතකොට මාත්‍යයෝ මේ දරුවා මත්තැන්ීම පාවිච්චි කරන්න ජීවිත මාත අපි බේවත් රස්ති අතු කර වගේ ළමයි අදර නෑනේ මේ ගොල්ල ඔය මලචරාව කටේ තියන්න ඊස්ට මොකද මම මේ ඇව්වේ මම ලියන්ට යන අරිෂ්ට මත්පැම් පාවිච්චි කරපු කෙනෙකුුණ නම් විසවෙන්ට පුළුවන් මේ දරවා අව්වට නෑනේ ඒක ඉන්න මං මේක ලියන්න ඩොක්ට ඩොක්ට විතර බොරු අන්න ඕකනෙම කියන්නේ වෙලාට බොරු කරලා ලෙඩ හොඩ කරගන්නට බෑ ඒක නිසා මට හරියට විස්තරය කියන්න දැන් ඔය මාසෙකට වලියක් විතර ඕවනින්ග තොල ගෑමට ප්‍රශ්නයක් වෙන එකක් නෑ චුට්ටක් කිව්වේ දැන් ඔය කොච්චරක් විතරද හස්කම් කරලා ඩේලි කනවලු මේ අරිෂ්ට මේ දරුවට හරියන්නේ නෑ මම වෙන අරිෂ්ටයක් දෙන්න හැබැයි මාත්‍යෝ මේ බේතත් විසවෙන්ට පුළුවනි සිගරටේම තදටම පාවිච්චි කරපු කෙනෙකුට මේ පුතා සිගරටේම බොන්නේ නෑ නේද? නෑ නේද? පුටැක් බොන්නද මුඛ්‍යම් පොඩක් කියුවේ මේ අරිෂ්ටය හරියන්නේ නැහැ. තව අරිෂ්ටයක් තියෙනවා මං බැලුවේ මේ දරුවට ඒකත් ලියන්න පුළුවන් වෙයිද කියලා. වෙදමාත්‍යා ලියන්නකො අරිෂ්ටි. මට දැනගන්න ඕනේ මුන්ට තව මොනවද විස කියලා. ඔව් මාත්‍යා කිව්වා වගේ ඒකත් විස වෙන්න පුළුවනි. පුතා ගන්නේ නැවගනවා.